ආයුබෝවන් සුබ උදැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ලොව පුරා ඉස්ලාමීය භක්තිකයින් මහත් හරසරින් සමරන හජ් උත්සවය අතයි සුලුහා මැති පරිමාණ කර්මාන්ත කරුවන්ට අගමැතිගෙන් පොරොන්දුවක් ශාසනීය වෙනුවෙන් කළ ඉහළම කැපකිරීම කළේ මමයි සජිත් කියයි ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට යදී තිබෙනවා ලොවපුරා ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන ඊද උල් අල්හා හෙවත් හජ් උත්සවය අදට යදී තිබෙනවා නබේ ඉබ්‍රාහිම් තුමන් සහ ඔහුගේ පවුලේ සමාජිකයින් දෙවියන් වෙනුවෙන් කළ විශිෂ්ට කැපකිරීම සිහිපත් කරමින් ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් විසින් මහත් භක්තියෙන් සහ ගෞරවයෙන් මෙම උත්සවය සමරනු ලබනවා මෙම කාලය තුල ලොවපුරා දසදහස් සංඛ්‍යාත මුස්ලිම්වරුන් ඉස්ලාම් ධර්මයේ පස්වෙනි කුළුණ ලෙස සලකනු ලබන හජ් වන්දනා පිළිවෙත සඳහා මක්කමට රැස්වෙනවා ලොවම වෙලාගෙන ඇති COVID-19 වෛරස තත්ත්වයේ හමුවේ මෙවර සුපුරුදු පරිදි මක්කම වන්දනා කිරීමට මුස්ලිම් ප්‍රජාවට නොහැකි වුවද එකී වන්දනාව තුළින් පිළිඹු වන අල්හා දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කරමින් සාමකාමී සහජීවනයේ උද්‍යෝගය තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙදින උපයෝගී කරගන්න ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම මුස්ලිම් ජනතාවට සුබ පැතුම් මෙක් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා තරුණ පරපුර ගොවිතැන සඳහා යොමු වන ආකර්ශනීය කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මොනරවාකල දිස්ත්‍රික්කයේ පැවති ජන හමු මාලාවට එක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මොනරවාකල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ජන හමු මාලාවට සහභාගී වුණා. තනමල්විල ප්‍රදේශයට පැමිණි ජනාධිපතිවරයා එහි සිටි ජනතාව විසින් මහත් හරසරින් නුදුබ පිළිගනු ලැබුවා. මේ ඇතිරිවැව ප්‍රදේශයේ ජන හමුව වැල්ලවාය ප්‍රදේශයේදී ජනාධිපතිවරයා ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වුණා. उनके जनाधिपति කෘෂි කර්මාන්තය සහ සුළුහා මාත්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටුවීමට නව රජයක් තුලින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ පළවන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ජීවන පාය වශයෙන් වැවිලි කර්මාන්තය, තේ රබර් පොල්, මැණික් කර්මාන්තය, ගෙවතු වගාව, සුළු අපනයන භෝග, කෘෂි කර්මාන්තය, සුළුහා මාත්‍ය පරිමාණ කර්මාන්ත. අපි මෙන්න මේ කාරණා දිහා බලලා අපි බොහොම පැහැදිලිව මේ රටේ වැඩපිළිවෙලක් හදලා වැවිලි කර්මාන්තය වඩාත් විධිමත් කරන්න ඒ වගේම සුළු අපනයන භෝගවලට නියම මිලක් ලබා දෙන්න. අද ගම්මිරිස් වලට මිලක් නැහැ. ජනාධිපතිවරයා මහතකදී මිනිසු මේක කිව්වම රත්නපුරේට ඇවිල්ලා එතුමා රැස්වීමක් ඇඳවලා නිලධාරීන් ඉන්දියාවත් එක්ක වහාම ගනුදෙනු ආරම්භ කරන්න කියලා ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරන්න නියම කරා නිලධාරීන්ට. දිනේනිසා අපි මේවා පිළිබඳ අවබෝධයක් ඇතුව මේ රටේ තියෙන ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ඇතුව තමයි අපි ආණ්ඩු කරන්න සූදානම් වෙන්නේ. ඒවට විසඳුම් සොයන්න අපි සූදානම් වෙන්නේ. දළු මිල පහත වැටීම, නිරන්තරයෙන් සිදුවන කාලගුණ වෙනස්වීම්, පෑවිල්ල නිසා දළු නිෂ්පාදනයේ පහළ වැටීම, නිෂ්පාදන වියදම් ඉහළ යාම, හෝර හිඟය විකුණුම් මිල මත පදනම් වීම, තේ මිල අනිශ්චිත මිලක් නොමැති වීම මේවා පිළිබඳ විශේෂ අවධානය යොමු කරලා මේ තියෙන ගැටලු වලට විසඳුම් ලබා දීම අපේ වගකීමක් වශයෙන් අපි බාර ගන්නවා.
පසුකිය පාලන සමයේ ශාසනීය වෙනුවෙන් තමන් සිදු කළ කැපකිරීම වත්මන් ආණ්ඩුව විවේචනය කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහරකම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් विशाल किसीम दवसा प्रेमदास අර මහපාරට ඇවිල්ලා වොයිස් කද්දනේ ඒක තමයි පහුගිය කාලේ පුරාවටම කරේ කිසිම දවසක තම සතේක උදව්වක් අපේ රටේ සම්බුද්ධ ශාසනයට ඉස්ස කළ නැහැ එක්සත් ජාතික පක්ෂ රජයේ පැවති සමයේ රටේ ජනතාවගේ ආර්ථිකයේ ශක්තිමත්ව පැවති බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා කොළඹදී පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා තුන්වෙලක් කන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ පාලනයේ කාලේ විතරයි කියලා මතක තියාගන්න. අපි තමයි තුන්වෙලක් කන්න ඉඩ දෙන්නේ. බත් කන්න ඕන නම් බත් කන්න, පාන් කන්න ඕන නම් පාන් කන්න, ආප කන්න ඕන නම් ආප කන්න. ආර්ථිකය කඩා වැටිලා. ඒකට වොමනා ආධාර ගන්නවත් බලේ නැහැ. හැකියාව නැහැ. ඉතින් අපිට මොකද්ද වෙන්නේ? දැන් මාළුවෙන් ජීවත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලයට આવොත් විතරයි. උදාන්න ඔයලා මේ අවුරුද්දේ කොහොම හරි ආණ්ඩුව මේ බර අරගෙන ඊළඟ අවුරුද්දේ ඉඳන් Taman ඒ බර අරගෙන යන්න. මොකද රටේ අමාරු කාලෙක රට බේරගන්න එන්නේ එක්සත් ජාතික පක්ෂය කියලා මම මතක් කරන්නට කැමතියි. ඉතින් මේ අපි තරඟ කරන 16 වෙනි ඡන්දේ සමහරට උවමනා වුණා අපේ නමෙන් නැතු වෙන්නේ. පක්ෂ බේරගන්න එක ඕනනම් අගමැති අපේක්ෂය ගන්න ඕනෑක් ගන්න අපි එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සන්ධානයකින් ගිය සැරේ වාගේ අලිය ලකුණෙන් එමු කියලා. ඒත් අපේ සමහරු කඩාගෙන ගිහින් පක්ෂයක් අලුත් පක්ෂයක් ඇති කරගන්න. මේ පක්ෂේ කඩන්න කාටවත් ඉඩ දෙන්න බෑ. විනය තියෙන්න ඕනේ ඉදිරියට යන්න ඕනේ. වත්මන් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා කිසිදු බලපෑමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. පළවෙනිම දේ තමයි දේශපාලත්න විදිහට අපි නීතියට ඇඟිලිනු ගහින්නෝ. මහා බැංකු බැඳුම් කරේ හොරගම් කරපු අය උප්පන්නත් වෙනස් කරගන්නකම් ගියා ආණ්ඩුව බලන් හිටියා. අපි දැක්කා පොලිසිය නිලධාරීන් පොලිසිය ඇතුලේ ඉඳන් කුඩු විකුණනවා. ගියා ආණ්ඩුවේ යටතේ තමයි ඔය සිද්ධ වුනේ. හැබැයි ඒකම සමහර අයව සතුටු කරන නීතිය ක්‍රියාත්මක කරනවා නම් ඒකේ සාධාරණ බවක් එන්නේ නැහැ. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිසේත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුව ඇඟිලි ගහන්නේ නැහැ. ඊළඟ අවුරුදු පහේ නැවත වතාවක් අපේ රට වැඩබිමක් බවට අපි පත් කරමු. රට නැවත වතාවක් ආසියාවේ ආශ්චර්ය බවට පත් කරන්න. වැටුණු ආර්ථිකයේ ගොඩනගන්න. අපි කොහොමද ගෝලීය අර්බුදයන් එක්ක ගෝලීය අභියෝගවලට මුහුණ දෙන්නේ කියන කාරණයක් දෙකයි සැලැස්මෙක්. අපි අන්නේ අවශ්‍ය සැලැස්මෙක්ක තමයි මේ මැතිවරණයේ අති බහුතරයක් එක්ක පාර්ලිමේන්තුව පිහිටවන්න පස්වෙනිදා නැවත වතාවක් තහවුරු වෙන්නේ. හැබැයි අපි දැක්කා ඊයේ දිනේ එක්සත් ජාතික පක්ෂයෙන් සමාජිකත්වය 112 දෙනෙක්ගේ සමගි ජන බලවේගයට එකතු වෙච්ච සමාජිකත්වය අයින් කරා. මේක තව නාට්‍යයක් ක්‍රියාත්මක වෙන්නේ. මේ දෙගොල්ලෝ මේකයි. හැබැයි අන්තිමට ඔය සියලුම දෙනා එකතු වෙනවා අන්තිමට විපක්ෂයෙන්. ඒක අපි පැහැදිලිවම දන්නවා. COVID-19 වෛරස තත්ත්වයක් සමග පීඩාවට පත් මෙරට ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ආණ්ඩුව ඉදිරිපත් කළ යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ සමගි ජන බලවේග පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කෙටි කාලීනව ජනතාව ජීවත් කරන්න රජය විසින් අරගෙන තියෙන ක්‍රියාමාර්ගය කොහොමද? ඡන්දට දවල් අවශ්‍ය තියෙන දෙරකීපය මොන් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. සජිත් ප්‍රේමදාස අපේ නායකතුමා ඉදිරිපත් කරලා තියෙනවා වැඩ පිළිවෙලක්. ඔහු කියලා තියෙනවා කොරෝනා වෛරස් ප්‍රශ්න නිසා අර්බුදයට පත් වෙලා ඉන්න ඒ තෝරාගත් ජනතාවට ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරලා තියෙන රුපියල් 20,000 අවම ජීවත් වීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය මාසෙකට දෙන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.